අද සාමාන්‍ය සමයේ 27 වෙනි සතියේ බදාදා දිනයි. අද නියමිත සතුටු විශේෂ පාර්ය තුල අපිට මුණ ගැහෙනවා. ජේසු වහන්සේ වෙතට පැමිණෙන ශ්‍රාවකයන් උන්වහන්සේගෙන් ඉල්ලා සිටිනවා උන්ටත් යාඥා කරන්නට උගන්වන්නන් කියලා. පළවෙනි දේව ප්‍රකාශනයත් සතුටු විශේෂයත් එක පාසක අනිත් පස තබමින් පෙළ ගැස්සුවොත් අපි දකින දේ තමයි දෙවියන් වහන්සේගේ අභිප්‍රායයි මනුෂ්‍යයාගේ උගමනාවයි මොන ආකාරයෙන් සැසඳෙන්නට ඕනෙද කියන දේ. ජේසුස් වහන්සේ කියන දේ තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත සිද්ධ වෙන්නට ඕනේ ස්වර්ග රාජ්‍ය විතරක් නෙමෙයි උන්වහන්සේ මවපු මේ ලෝකය තුල ඒ වගේම උන්වහන්සේ තමාගේම සමාන කමට බැවූ මානුෂ්‍ය ජීවිතය තුලත් දේව කැමැත්ත ඒ ආකාරයෙන්ම සිද්ධ වෙන්නට උනේ කියලා. ඒ වගේම අපිට මතක් කරනවා ජෝනා දිවස් ප්‍රසාදිවරයා කනස්සල්ලට පත් වෙලා නිනිවේ නගරයට වෙන්නේ මොකක්ද කියන දේ බලාගෙන ඉද්දී ඒ ලබු පැලයක් වැවෙන්නට සලස්වමින් ඒ ගැන සතුටට පත් වෙන්නට සලස්වමින් නමුත් අනිත් දවසේදී පණුවෙක් කැවිලා ඒ ලබු වැල විනාශ වෙද්දී ජෝනාට ඇතිවෙන ඒ අවිනිශ්චිත භාවය තුළ ඇතිවෙන දුක වේදනාවත් එක්ක ස්වාමින් වහන්සේ අපිටත් පවසන දේ තමයි අපි හැම දෙයක් වෙනුවෙන්ම අපි යැපෙන්නට උනේ දෙවියන් වහන්සේ මතයි කියන දේ. අපේ ආහාර ටිකට අපේ ඊළඟ තප්පරය වෙනුවෙන් අපේ ජීවිතය වෙනුවෙන් අපේ සෑම දිනක් වෙනුවෙන්ම අපි ස්වාමින් වහන්සේ මත යැපෙන්නට උවමනා කියන දේ අපිට මතක් කරනවා. ඒ වගේම තමයි දෙවියන් වහන්සේ ජෝනා දිවස් ප්‍රසාදිවරයාගෙන් අහන දේ තමයි තමන් කිසිම ශ්‍රමයක් නොදරමින් ඒ වැවුණු ලබු පැලය ගැන ඒ තරම් ශෝකපත් වෙනවනම් උන්වහන්සේ මහත් වූ ජනතාව සහ නිනිවේ නගරයේ තියෙන සෑම සම්පතක් වෙනුවෙන්ම ඒ විනාශ වෙන්නට යද්දී උන්වහන්සේට මොන වගේ දුකක් දැනෙන්නට ඕනෙද කියන දේ. ඒ දේ එක්තරා විදිහට ජේසුස් වහන්සේගේ ආඥාව තුළ කැටි කැක්මෙනවා. අපිට සමාව ලැබෙන්නට ඕනේ අපි අනිත් අයට සමාව දෙන විදියටයි. අපි අපේ ජීවිතයේ යමක් ලබන්නට බලාපොරොත්තු වෙනා වගේම අපි අනිත් අයගේ ගැළවීම වෙනුවෙන් අනිත් අයගේ ජීවිත සැනසීම වෙනුවෙන් යමක් කරන්නට ඕනි කියන දේ අපේ පසක් කරගන්නට අවශ්‍යයි. ඒ වගේම තමයි අපේ ජීවිතවල අපි නිරන්තරයෙන්ම යක්ෂයාගේ ලෝකයාගේ මාංශවල පරීක්ෂාවට ලක් වෙද්දී අපි හැමතිස්සෙම දෙවියන් වහන්සේ වෙතට දුවන්නට ඕනේ ඒ පරීක්ෂාවලින් වැළකෙන්නට දෙවියන් වහන්සේට අවශ්‍ය දේ කරන්නට අපේ ජීවිතවල ඉඩක් දෙන්නට නම් මේ පුංචි සිත පිළ අද දවසේ ඔබ මාව මෙහෙවන බලවේගී බවට පත් කරන්නට කියා අපි ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිමු. ඔබට සුබ දවසක්. ජිස්පිතයි.